ප්‍රතිවක්ත දේශනක් වේවා අද දින 20 වෙනි දවස. අද දවසේ අපගේ බයිබල් පාඩේ වශයෙන් තියෙන්නේ ගීතාවලිය 138 යට. සමිදානෝ මා සම්බන්ධව අදහස් කරන දේ ඉටු කරන සේක. සමිදින ඔබේ ප්‍රේමය සදා පවත්නේය. ඔබ අරබුවා වූ දේ නියම කළ මැනව. අපි දන්න දෙයක් තමයි මිත්‍රෝනි දාවිත් රජුගේ යාඥාවට දෙවියන් වහන්සේ හැම විටම පිළිතුරු දුන්නා. ඔහු දෙවියන් වහන්සේ මත යපුණා. තමන්ගේ තිරපෙම විශ්වාසය ගැන දෙවියන් වහන්සේට ස්තුති කරා ප්‍රශංසා කරා. ඒ වගේම ඔහු දෙවියන් වහන්සේගෙන් ලැබුණු හැම දෙයක් ගැන පොරොන්දුක්සේ ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදය තුල ගමන් කරන්න ඕඩ අවස්ථාව දුන්නා. ඒ වගේම දාවිත් රජුගේ දකින්න තිබෙන විශාල ඉතා විශාල වැදගත් දේ තමයි යටහත් පහත් ආය. යටහත් පහත් ගමෙන් තමන්ගේ පාලනය තමන්ගේ කාර්යයන් කරනවා. එතකොට ඒ නිසා දෙවියන් වහන්සේගේ ආශිර්වාදය දෙවියන් වහන්සේගේ අනුග්‍රහය ඔහුට ලබා දෙනවා. ඒ වගේම සමාජය තුළ ඔහු වැදගත් වූ රජ කෙනෙක් වුවත් සමාජයෙන් ඔහු පිළිගනු ලැබුවත් ඔහු නිතරම දෙවියන් වහන්සේ මත තමාගේ විශ්වාසය තමාගේ ගමන යන්නට ඔහු තීරණ කරලා තියෙනවා. ඒක අපිට දැකිය යුතු ඉතා හොඳ ලක්ෂණයක්. සමාන අවස්ථාවන්වලදී කිතුණුවන් වශයෙන් අපි ජීවත් වෙද්දී අපි ස්වාමීන් වහන්සේ උවමා විවිධ අන්දමේ ගෙනල්ලා තියෙන සමාජය තුළ සභාව තුළ ඒ හැම අංශයක් තුළම දාවිත් කවමදාක්වත් උඩඟු වුණේ නැහැ. මිත්‍රෝනි දරුවනි අපිත් අපගේ ජීවිතයේ සමාජය තුළ සභාව තුළ ඔබ උසස් තත්ත්වයකට පැවැත්තුවත් උසස් තත්ත්වයක ඔබ ජීවත් වුණත් අපිට කවමදාක්වත් උඩඟුතාවය තුළ නැත්තම් උඩඟුකමෙන් මේ ජීවිත ගමන ගෙන යන්න බෑ. දාවිත්ගේ එක අංගයක් තමයි ඔය යරහත් පහත් වෙමින් දෙවියන් වහන්සේ මත යපුණ බව. ඒ වගේම දෙවියන් වහන්සේගේ සුරති දෙවියන් වහන්සේගේ තීර ප්‍රේමයෙන් ඔහු වෙලි තිබුණ නිසා සතුරුන්ගෙන් ඔහුව ගලව ගන්නට සතුරු උපද්‍රවයෙන් ඔහුට ගලවගෙන කටයුතු කරගෙන යන්නට දෙවියන් වහන්සේ ඔහුට ශක්තියක් ධෛර්යයක් දුන්නා. අපි දන්න දෙයක් තමයි දාවිත් රජු නිතරම ස්වාමීන් වහන්සේ කෙරෙහි විශ්වාස කළා. ඒ විශ්වාසය නිසා ඔහු තුළ බලාපොරොත්තුවක් තිබුණා. දෙවියන් වහන්සේ බලාපොරොත්තු කඩ කරන කෙනෙක් නෙවෙයි. දෙවියන් වහන්සේ බලාපොරොත්තු ඉෂ්ට කරන කෙනෙක්. ඒ නිසා ඔහු දෙවියන් වහන්සේගෙන් නිතරම ඉල්ලුවා සමිඳුනේ දයාවරේචනේ මාව ශක්තිමත් කරන්න මාව දයාවරමත් කරන්න. ඔබ වහන්සේ මා තුළ යම් දෙයක් අදහසක් ඉටු කර තිබෙනවාද ඒ අදහස ඉෂ්ට කරන්න මම ඔබ වහන්සේ ඉදිරියේ සෝදානම් සිටිනවා. අපි දන්න දෙයක් තමයි ස්වාමීන් වහන්සේ මේ ලෙන්ද කාල සීමාව තුළ ඔබ මම ස්වාමීන් වහන්සේ තුළ මේ යන ගමන තුළ අපි තේරුම් ගන්නට ඕන දෙවියන් වහන්සේ ඔබ තුළ මා තුළ යම් අදහසකට ගෙනල්ලා තිබෙනවා. ඒ අදහස ඉෂ්ට කිරීම පිණිස අපි ස්වාමීන් වහන්සේව ගෞරවයට මහිමට පත්වන ආකාරයට ජීවත් වෙමු. අපේ ජීවිත ගමන සැබ පාපෝච්චාරණයක් තුළින් කටයුතු කරගෙන යන්නට ස්වාමීන් වහන්සේගේ කරුණාව ඇතුව ජීවත් වෙන්න උත්සාහ කරමු. ඒ නිසා මේ ආරම්භන මේ ගෙවි යන සෑම මොහොතක් තුළම සෑම තප්පරයක් තුළම අපි තේරුම් ගනිමු සැබ වූ දෙවියන් වහන්සේට අපි බද්ධ වෙමු. අපේ විශ්වාසය දෙවියන් වහන්සේ කෙරේ තබාගෙන ගමන් කරමු. උන්වහන්සේව ප්‍රශංසාවට ලක්වන ලෙස අපේ ක්‍රිස්තියානි ජීවිත ගමන ගෙන යාමට අපි උත්සාහ කරමු. එසේ නැතුව නාමික කිතුනා මගේ ජීවත් වෙන්නට එපා. දේව ගෞරවය සාකච්ඡා කරන්න උත්සාහ කරන්න. ඔබට යේසුගේ නාමයෙන්